දැමම සිටින්නේ දකුණු කොරියාවේ කිමේ නගර මාධ්‍යයේ. විශේෂයෙන්ම අද ඉරිදා දවසක් වෙන වෙනදාවරණ මේවාගේ අවස්ථාවල මේ පාරවල් වල ඉතාමත් ජනාකීර්ණයි. මොකද දකුණු කොරියාවේ අන්සා නගරය හැරුණයින් පස්සේ වැඩිම විදේශීය සංඛ්‍යාව සිටින ප්‍රදේශය තමයි මේ කිමේ නගරය. විශේෂයෙන් ශ්‍රී ලාංකේයන් 2000ක් පමණ සිටිනවා. ඉතාමත් ජනාකීර්ණ ප්‍රදේශයක් වෙනදා ඉරිදාවගේ දවසට. මොකද බොහෝ අය එනවා මේ තමන්ට අවශ්‍ය බඩු බාන්ද අරගෙන යන්න. නමුත් දැන් මේ ඇතුළේ තියෙන මේ COVID-19 වෛරසයේ ඒ නිසා මේ නගරයන් පාළුවට ගිහිලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආවේනික කඩ තියෙනවා. ඒ කඩ සාපු පාළුවල ගිහින් තියෙන්නේ. දැන් කොරියන් දාගෙන වෙනම කඩ සාපු තියෙනවා. ඒ කඩ සාපු පාළුවල ගිහින් තියෙන්නේ. ජනතාව ඇත්තම කිව්වොත් ඉතාම ජනතාව අඩුයි ගැවසෙනවා මේ වෛරස් එකේ ප්‍රශ්නේ සම්බන්ධව. දැන් වෙලාව මෙහි වෙලාවෙන් හවස 3 විතර ඇති. මේ මොහොත වෙද්දී 568ක් දෙනාට මේ වෛරස් එක බෝ වුණු බව තමයි ආරංචි වෙන්නේ. ඒකම 4 දිනකට දැනට මේ මෙහෙ ගිහිලා තියෙනවා. ඒකම 20,000ක් පමණ මෙහි රෝහල්ගතව ඒ සම්බන්ධව පරීක්ෂණ මට්ටමේ තියෙනවා. ඕක තමයි මේ මොහොත වෙද්දී දකුණු කොරියාවේ තත්ත්වය ඉදිරියටත් තවත් තොරතුරු ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා.